වැඩියමක් කියන්නේ මතරම් අපේ මන්ත්‍රීවරු දෙපළම මේ සම්බන්ධයෙන් අදහස් දෙයි. ආ මුලින්ම පොගිය දවසේදී ආද මේ ලොකුම කතාබහක් ලක් වෙලා දෙන්නේ කෝතාවේ රාජපක්ෂට අපිනඩුවක් දෙන්නද කියලා හානේ. නමුත් පැහැදිලිව කියන්නේ මම නම් පෞද්ගලිකව මේ ගමනේදී වැඩියෙන්ම කැමති කෝතාවේ රාජපක්ෂට අඳිල්ලනවා. ඒකට හේතුව අපිට සැලසුමක් තියෙනවා. අපි සැලසුම් කරලා තිබුණේ අපේ පක්ෂයේ වැඩපිළිවෙල කියන නිසා අනිත් ප්‍රතිවාදියා කවුද කියන එක ප්‍රතිපාදියාට කකුල් මාට්ටු දාන එක නෙමෙයි අපේ සංස්කෘතිය. මම හිතන්නේ ඊයේ දවසේදී පක්ෂ සම්මේලනයේදී එකක් මතක තියාගන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය කියන්නේ මොකද්ද කියන එක පැහැදිලිව පෙන්නලා දුන්නා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් කියන එක පැහැදිලිව ලෝකෙට, රටට, ගමට, හදවතට අපි ඊයේ දවසේදී පෙන්නුවා. මොකද්ද ඒකේ හේතුව? ඩෑවි 12 වෙනිදා රැස්වීමක් පටන් ගත්තා. බදුල්ලේ. ඒකේ අපි පක්ෂ කඩාගෙන යන්න ගිය උත්සාහයක් නෙමෙයි තිබුණේ. පක්ෂයේ ඉන්න බිම් මට්ටමේ නායකයෙක්ට ජනාධිපති අපේක්ෂකත්වය ආරම්භය. එතන ඊයේ දවසේදී මොකද්ද වුනේ? පක්ෂයේ තියෙන සංස්කෘතිය, පක්ෂයේ තියෙන ආඩම්බරත්වය, පක්ෂයේ තියෙන ඉතිහාසය ලස්සනට අපි හොඳටම ලෝකෙට පෙන්නුවා. අපි මොකද්ද කරේ? අපි කණ්ඩායමක් බැහැලා අපේක්ෂකෙක් ඉල්ලුවා. ඒකට කතිකාවතක් ගොඩනැගුණා. ඒකෙදී අපි එහෙමෙන් වචන ටිකක් පාවිච්චි කරා. හැබැයි ඒ වචනවලදී අපි අන්තිම වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදී රටේ තහවුරු කරා. ඒ පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදයක් නැත්නම් කොහේද රටේ ප්‍රජාතන්ත්‍රවාදය? ඒක තමයි මූලිකම තියෙන්නේ. අපිට දැන් තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ඉන්නවද නැද්ද කියලා නෙමෙයි ප්‍රශ්නේ. මොකද කොහොම වුණත් එන්නේ පවුලෙන්. ඉතින් ඒක පවුලක් එක්කයි මේ 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 සටන දිගේ. ඒ නිසා මෙතනදී අපිට අර සෛත් ප්‍රේමදාස මහත්මයාගේ වචන නෙමෙයි වගේ කකුල් මාට්ටු ජනාධිපති කෙනෙක් වෙන්න තුමට කිසිම වුණාවක් නැහැ. අපිටත් වුණාවක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිස්ත්‍රික් 25 රැස්වීම 25ක් ආදී අපි රැස්වීම 151ක් ආසන මට්ටමින් කරනවා. අපිට ඔක ගේමක් නැහැ. ඒ නිසා මේ වෙලාවේදී පැහැදිලිව තේරුම් කරගන්නට ඕනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නම් අපි කැමති කාටත් වඩා. ගොඩාම කැමති ශ්‍රන්ති රාජපක්ෂ මැතිනේ ඉන්නවට වඩා ගෝඨාභය රාජපක්ෂ ඉන්නව නම් හොඳයි. මොකද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ කැම්පේන් එකේ මොනවද කරන්න පුළුවන් මාධ්‍යත් එක්ක කොහොමද කතාන්නේ දැකලා තියෙන්නේ මගේ පොඩියම් එකක් මෙන්න මෙච්චර ලොකුයි. ඒක ඇස්ස් ස්ක්‍රීන් එකක් බලාගෙන කියවන්නේ. හරිද? මේ වගේ මිනිස්සෙක් තන්දිරිල්ල වෙනකොට මේ වගේ මිනිස්සෙට ගියමක් නැහැ. නිසා අපිට මෙතනදී ගෝඨාභය රාජපක්ෂ කියන බීතිකාවක් කොතනකවත් නැහැ. මේ නඩුව සම්පූර්ණ වශයෙන්ම ඒක යම් කිසි පුද්ගලයෙක්ට නඩුවක් දාන්න පුළුවන්. ඒ පුද්ගලයා නඩුවක් දැම්මට පස්සේ නඩුවට සපෝට් කරන නීතිඥවරු නොයෙකුත් පැතිවලින් ඊට කියලා සහයෝගය දෙන්න පුළුවන්. එහෙම නැතුව කොසනකවත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එහෙම නැත්නම් මේ කැම්පේන් එක කරන අපේ කණ්ඩායමේ ප්‍රධානත්වයෙන් කිසිම තැනක අපි නඩුවක් දාලා නැහැ. අපි කැමති ගෝඨාභය එනවට අපි ඉන්නේ එනකම් බලන් ඉන්නේ මේ. අපි අපේ වැඩ කටයුතු කරලා තිනෝ. අපි මූද හත් ගව්වක් දොර තියාගෙන අමුඩ ගහගත්තේ නැහැ. අපි බලාගෙන හිටියා වෙලාව කාලේ එනකම්. අපි තුන්වෙනිදා තමයි අපේක්ෂකයව සම්පූර්ණ නෛතික වශයෙන් පක්ෂයෙන් අපේක්ෂකය ඉදිරිපත් කරේ. අපි ගේමට අවශ්‍ය වෙලාවට වැහලා තියෙනවා. එහෙම නැතුව ගේම තියාගෙන ඉන්න ඉස්සෙල්ලා ප්‍රැක්ටිස් රේස් දුවලා හීට් එක දුවලා චැම්පියන් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ක්‍රීඩා අමතුරෙන් කියන්නේ සාමාන්‍යයෙන් තියෙනවා අවසන් තරගෙට යන ඉස්සෙල්ලා හීට්ස් තියෙනවා. ඒක ඉස්සරහම දුවලා මම තමයි ගෝල් මෙඩල් එක ගන්න කියලා කියන මෝඩ තරක අපි කරන්නේ. අපි අවශ්‍ය වෙලාවට ෆයිනල් එක තියෙන දවසට දුවන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. ඒ නිසා අපි අපේ වැඩ කටයුතු කරලා දිනන පැහැදිලිව අවධාරණය කරනවා. කිසිම කෙනකින් අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේට නඩු දාන්න යන්නේ නැහැ. අපි මේ නඩුවල තීන්දුව අනුව අපේ දේශපාලන කටයුත්ත ප්ලෑන් කරන්නේත් නැහැ. ඒ නිසා මේක යම් කිසි කෙනෙක් අර අනුකම්පාවක් ගන්න අපිව පාවිච්චි කරන්න හැදුවට අනේ දෙයියෝ සමා වෙන්න අපිට නම් ඒක කිසිම අදාළත්වයක් නැහැ. ඕක තමයි පැහැදිලි කියන්නේ. ගෝඨ ලොක්ක බැරනම් අහිඳ ලොක්ක හරි ගමන්නේ දාන්න පුළුවන් නම් ව්‍යවස්ථාව වෙනස් කරගෙන දාගන්න පුළුවන් නම් ඒත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි අපේ වැඩ පිළිවෙල නිසා රටට අලුත් නව බලාපොරොත්තුවක් එක්ක තරුණ දේශපාලන නායකයෙක්ට එක්සත් ජාතික පක්ෂයේ යම් යම් අඩුපාඩු වුණා නම් ඒ අඩුපාඩු ටික සියලු දේ මකාගෙන මේ ඉස්සරහට යන්න ගමනක් ප්ලෑන් කරගෙන යන වෙලාවක්. ඒ නිසා අපි එකයි පරිවර්තනයක් කරන්න හදන්නේ, ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් කරන්න හදන්නේ, රටකට අලුත් වෙනසක් එකතු කරන්න හදන්නේ. අපේ අතින් ඉගෙනගත්ත පාඩම් අනුව පක්ෂකේර අපි වෙනස් වෙන්න ඕනේ කියලා අපි තීරණය කරලා තිබුණා. ඒ නිසා තමයි පක්ෂය ඇතුළෙන්ම ඒ කැරැල්ල හදාගෙන ඒකට නායකයන්ගේ ආශිර්වාදය ලබාගෙන ඊයේ දවසේදී ඒ සුන්දර දසුන මම හිතනවා ලංකාවේ මිනිසුන්ගේ හදවත් වලට ගිලා බැහැලා ඉවරයි තියෙන්නේ. ඒ නිසා ඒකට බොරුර නඩුවක් වෙන්න කියන අපිට මේ 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 අපිව පාච්චල් කරන්න නේදුවට ඒක හරියන එකක් නෙමෙයි කියන එකයි කියන්න තියෙන අදහස. ප්‍රශ්නක් තියෙනවා නම් අහන්න.